රාජ්‍ය සේවකයන්ගේම සමාජ්‍ය මාධ්‍යවල අදහස් ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙනවා. ඔහු සඳහන් කරන ආකාරයට රජයේ විවේචනය කරන්න බෑ, රජයේ සම්බන්ධයෙන් කටයුතු කරන්න බෑ, කිසි අදහසක් ප්‍රකාශ කරන්න බෑ, සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් පාලනය කරනවා. ඉතින් මේ මොකක්ද මේ කරන්නේ? සම්පූර්ණයෙන්ම අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාෂණයේ නිදාස සම්පූර්ණයෙන් නැති කිරීමක් මේ කරලා තියෙන්නේ. නැඩේ රාජ්‍ය සේවක පෞද්ගලික කාලේ විවිධ දේවල් අදහස් ප්‍රකාශ කරගන්න. මේ තමන්ගේ මත ප්‍රකාශ කළා. අපි දැක්ක පෞද්ගලික අරගලයේදී විශාල කාර්යභාරයක් කළේ සමාජ මාධ්‍ය. එතකොට වර්තමාන රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පාලනය සම්පූර්ණයෙන්ම මේ අදහස් ප්‍රකාශයේ පාලනය කරන්නේ තමන්ගේ තරත්ත සඳහා. මේරු රාජ්‍ය සේවකතුල අපි දන්න බරපතල තත්ත්වයක් මත වෙලා තියෙනවා. ජීවත් වෙන්න විදියක් නැහැ රාජ්‍ය සේවකෙනි ජනතාවවත් එහෙමයි. ජීවත් වෙන්න විදියක් නැහැ ප්‍රමාණය එකම තුනකින් දැක්කේලා. මේ සියලු තත්ත්වයන් එක්ක අනලගින අරගෙන මර්ධනය කරන දැන් මේ වගේ දේවල් ලැබිලා තියෙනවා. අපි දැක්ක මේ කාර්යම්බුනේ විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය රැපි. විශේෂයෙන්ම අපි සෞඛ්‍ය සේ මුඛ්‍ය සමිතිය සෞඛ්‍ය දවස්වල මන්ද පෝෂණය ඒගොල්ලේ පොදු තත්ත්වයක් ගැන සාකච්ඡා කළාම ඒ වගේ දේක තමයි ආවේ. මේ මුලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ එකපාරට මේ විමර්ශන වැඩසටහනකට අදහස් ප්‍රකාශ කරයි කියලා ඒ ගුරුවරියගේ වැඩසටහනක්. මොකද ජනමාධ්‍ය රාජ්‍ය සේවකෙන් අදහස් ප්‍රකාශ කරන්න බෑ කියලා ආයතන සංග්‍රහයේ වගන්තියන්. නමුත් ඊට පස්සේ 76/2012 අංකයෙන් යුතුව ශ්‍රේෂ්ඨාධිපතිගේ නඩුවක් දැම්ම එවැනි ආකාරයෙන් අදහස් එවැනි ආකාරයෙන් මාධ්‍ය අදහස් ප්‍රකාශ කරයි කියලා මේ සේවේ පාත්‍ර සේවේ පහකරන්නේ වැඩසටහනක් කරන කිසිම බලයක් නැහැ කියලා. ඒ අනුවේ නඩු තීන්දුව පැහැදිලිව නඩු තීන්දුවේ සඳහන් වෙලා තියෙන කාරණාව තමයි ආයතන සංග්‍රහය මොන වගන්ති තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ලැබෙන අයිතිවාසිකම් ආයතන සංග්‍රහයෙන් පාලනය කරන්න බෑ කියලා. මේ නඩු තීන්දුව අනුව පැහැදිලිව කියලා තියෙන්නේ සමාජ මාධ්‍ය සාමාන්‍ය මාධ්‍ය සමාජ මාධ්‍යෙ බමුණක් නෙවෙයි ඕනෑම මාධ්‍යට රාජ්‍ය සේවක අදහස් කළ කරන්න තියෙන අයිතිය රටබද්ධෙට බෑ කියන කාරණාව. නමුත් දැන් ඒ නඩු තීන්දුවක් එන තියෙදි තමයි මේ විද්‍යුත් මාධ්‍ය ගුවන් විදුලිය ඒ වගේම පහුවත් පත්තක එහාට ගිහින් මේ දක්නට විත් කරලා තියෙනවා. තාම අපි දන්න දැන් සමාජ මාධ්‍ය අපි ගුරුවරයත් ගත්ත සමාජ මාධ්‍ය පෞද්ගලික කාලේ සම්පූර්ණයෙන්ම මේ මාධ්‍ය භාවිතා කරලා තමයි ළමයින් දිගන්නේ Zoom වලින් මේ සියලු දේවල් කරේ. එතකොට දැන් උගන්වන්න සමාජ මාධ්‍ය හොඳයි. නමුත් අර අදහස් දක්වන්න හොඳ නැහැ. මේක තමයි ලෑස්ති වෙන්නේ. මේක සම්පූර්ණ වැරදි වැඩක්. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා මේ චක්‍රයක අවශ්‍ය කළ යුතුයි. අපි ඒකයට මානවික කවි සභාවට උත්සමිසා පෞද්ගල සංවිධාන එකතුවට අපේ නිලධාරි කරේ සියලු උත්සමිති ඒකාබද්ධව ආණ්ඩුව පහම මේ අදහස් ප්‍රකාශ කිරීම රටබද්ධලේ ක්‍රියාකාරීත්වය අතර කරන්න ඕනේ. ආණ්ඩුව මේ වෙනකොට අපි තමයි විවිධ දේවල් කරලා තියෙන එක පැත්තෙන් අධිආරක්ෂක කලාප විකාශන අධිකාරියක් හදන්න යනවා. ඒ වගේම දැන් ඒ අපි දන්නවා දැන් පුනරුත්ථාපන අධිකාරිය මේ සියලු දේවල් කරලා සම්පූර්ණයෙන්ම මේ රට මර්ධනය කරන්න යන්නේ. ඒ මර්ධනයට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි අවධාරණය කරලා කියනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය